කියන්නේ කියමනක් තියෙනවා රජෙක් වුණත් දෙලෙක් වුණත් කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒවල ඒක සත්තුන්ටත් බලපාන. අද අපි කතා කරන්න බැලුවේ සත්තු පිළිබඳව, සත්තුන්ට ඇතිවන දෙලෙ රෝග පිළිබඳව, ඔබගේ සුරතලා පිළිබඳ ඇති දෙලෙ රෝග පිළිබඳව අද අපිත් එක්ක කතා කරන්න ඉන්නවා ડોક્ટર සේදී. ආයුබෝවන්. ඔබට අපි ඇති කරන බල්ලන්ගෙන් වැඩිපුරම හැදෙන ලෙඩේ මොනවද? බල්ලන් හැදෙන වැඩිපුරම ලෙඩ රෝග මෙහෙමයි පරාසයක් තියෙනවා වෛරස් ආසාදන වගේ ගත්තොත් පාව ඩිස්ටෙම්ප වගේ ලෙඩ රෝග ගොඩක් දකින්න හම්බ වෙනවා ඒ වගේම පරපෝෂිත ආසාදන කිනිතුමුණ වගේ ලෙඩ එතකොට අණු අමාරුවට එනවා සමහරක් අය ඒ වගේම පිටිපස්සේ එනල් ග්ලෑන්ඩ්ස් කියලා තියෙනවා ඒව ආසාදන වෙලා යනවා ඒ වගේ ලෙඩ රෝග තමයි ගොඩක් තව පරාසයක් තියෙනවා එක කාලවලට එක ලෙඩ රෝග වැඩිවීමක් අඩුවීමක් දක්නට ලැබෙනවා. කොහොමද වයි බල්ලන්ටයි කියන්නේ ලංකාවේ ඉන්න බල්ලන්ටයි හොඳ බ්‍රීඩ් එකක් අපි ලකුණු ලැබෙනවා වගේ ඒ දෙන්නට හැදෙන ලෙඩ රෝගවල වෙනසක් තියෙනවද? මෙහෙම ලෙඩ දරා ගැනීම හැකියාව වෙනසක් සමාන කාලවලට දක්නට තියෙනවා. ඔය පාරින් අයගේ ඉමුනිටි එක ප්‍රතිශක්තිකරණය ගොඩක් වැඩි කියලා අපිට තේරලා තියෙනවා. මොකද ඒවල ගොඩක් දේවල් වලට එක්ස්පෝස් වෙනවා. ගොඩක් ලෙඩ රෝග දරාගෙන ඉන්නවා. සමාන කාලවලට බේත් නැතුව මේගොල්ලන්ට හොඳ වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වුණාට අර පියෝ බ්‍රීඩ් ඩොග්ස් ලගේ ඥාන ඇසුරෙන් එන රෝග තියෙන ඩල්මේෂන් ගත්තොත් ඒගොල්ලන් මුත්‍රා ආසාදන වැඩි. ඒ වගේ අර ඥාන ආසයෙන් එනවා දැන් ජීන් පූල් එක නිසා ඇති වෙන ලෙඩ රෝග තියෙනවා. දරා ගැනීම හැකියාව වෙනස් වෙන්න පුළුවන්. ඒතර ડોක්ටර් ජල වීදිකාව කියලා අපි දන්නවා වෛරස් එකක් තියෙනවා. ඒ වෛරස් එක සාමාන්‍යයෙන් බල්ලන්ටයි පූසන්ටයි දෙන්නටම හැදෙනවා. ඒකේ වැඩිම බලපෑමක් තියෙන්නේ බල්ලන්ටද පූසන්ටද කියන්නේ ලංකාවේ වැඩිම හැදෙන්නේ මෙහෙමයි දෙගොල්ලන්ට මෙතන හැදෙන්න පුළුවන් නමුත් ප්‍රවණතාවය කියන්නේ දැන් බල්ලෝ ගොඩාක්ම ගෘහාශ්‍රිතව ඉන්නවා. නමුත් පූසෝ සාමාන්‍යයෙන් නිතරම ගොඩක් ගෙදරින් පිට යනවා. ඒගොල්ලෝ පරිසරයත් එක්ක ගොඩක් එකතු වෙනවා. වෙන සතුත් එක්ක ගනුදෙනු කරනවා, දඩයන් කරනවා. නිසා මං හිතන්නේ පූසන්ට කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් පූසන්ට එන්න තියෙන අවධානම වැඩි. එන්න තියෙන අවධානම වැඩි. නමුත් සමස්තයක් විදියට ගත්තොත් ඉතින් බල්ලන්ට පූසන්ට දෙගොල්ලන්ටම එන්න දැන් අපි තුමු බල්ලෙක් උත්තරන කියලා ඒ වගේම එළියට විතර එළියට යනවා නම් එයාටත් ඒ විදිහටම එන්න අවධානමක් තියෙනවා. ඒ කියන්නේ පීටස්තර සතුත් එක්ක කියන්නේ කැලෑ සතුත් එක්ක අපි ගත්තොත් ඒ වගේ ගනුදෙනු කරනවා නම් ඒ එන්න අවධානම තියෙනවා. එතකොට ડોක්ටර් ඊළඟ ප්‍රශ්නේ තමයි බල්ලන්ගේ පණුබේ. يعني අපි සාමාන්‍යයෙන් පොඩි කාලෙන් පණුබේ දෙනකොට පීමරක් තියනවාද එහෙම පණුබේ දෙන්න නැත්නම් ගොඩක් කට්ටිය බඩ ලොකු වෙලා එහෙම කියලා පණුබේ දෙනවා. මෙහෙමයි මුල් මාස මුල් සති දෙක තුනකගේ පණුවට පණුබේ දෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ සැරලා ඒගොල්ලන්ට බේතක් ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාව වෙද්දී පණුබේ දෙන්න පටන් ගන්න ඕනේ සාමාන්‍ය. ඊට පස්සේ මාස 3ක් වෙනකන් සති දෙකෙන් දෙකට දිගටම පණුබේ දෙන්න ඕනේ. මාස 3 ඉඳන් 6 වෙනකන් මාසෙන් මාසෙට. ඒ වගේම මාස 6 පැන්නා මාස 3 ඉඳන් දෙ ඒ ප්‍රොටෝකෝල ඒ ඒ ඒ ඒ පිළිවෙලට දිගටම පණුබේ දෙන්න ඕනේ. ලක්ෂණ 15 වෙනකන් ඉන්න නැතුව ඒ කාල සීමාව ළඟා වෙද්දී අදාළ පණුබේ මාත්‍රාව ලබා දෙන්න ඕනේ. ඒතර ડોක්ටර් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි පිළිකාව කැන්සර් ඒ සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ තමයි ගොඩක් දක්නට තිබ්බේ. ඒ වාට ළඟදීදී අපිට අහන්න ලැබෙනවා බල්ලන්ට පුසන්ට ඒ නෙවේ ව්‍යාප්තය අදිනවා. ඒක වෙන්නේ කියන්නේ කෑම ආහාරවල වෙනසක් ඉඳද නැත්නම් කොහොමද? නෑ ඒකටත් ඇත්තටම මිනිස්සුන්ට වගේම තමයි ගොඩක් හේතු බලපානවා. කෑම රටාව වෙන්න පුළුවන්, ඥානමය පැත්ත වෙන්න පුළුවන්. ඒ වගේම සමහර කැන්සර්ස් තියෙනවා මිනිසුන් වගේ නෙමෙයි ඒකේ සෛල අපි හිතමුකෝ ලිංගික එක්වෙද්දි වගේ බෝ වෙන කැන්සර්ස් වර්ග තියෙනවා. කියන්නේ සෛල ඒ මතුපිට පෘෂ්ඨවල තැම්පත් වුණාම ඒ කැන්සර් එක එතන හැදිලා ඒක ග්‍රෝ වෙනවා. TVT කියන්නේ මේ වගේ කැන්සර් එකක්. ඒ වගේ කැන්සර්ස් ටයිප්ස් තියෙනවා. ඇත්තටම හේතු ගණනාවක් බලපාන්න පුළුවන්. පරිසරේ නිසා වෙන්න පුළුවන්, විකිරණ වගේ ඒවාට එක්ස්පෝස් වෙලා වෙන්න පුළුවන්. මිනිසුන්ට වගේම තමයි එක හේතුවක් කියන්න බෑ කැන්සර්ස් හැදෙන. ඇත්තටම කැන්සර්ස් දැන් එන්නේ නැ අපි දකිනවා වැඩි වෙලා තියෙනවා.
ඒ වගේම සාර්ථකව කැන්සර් බේතවලට අඩු වීමක් ඒ කියන්නේ එනේ කෙටි කාලයකදී ගොඩක් කැන්සර්ස් වර්ගවලට ට්‍රීට්මන්ට්ස් වලට කීමෝതെරපි වලට අහනවා ඒ කියන්නේ ප්‍රොග්නොසිස් එක ගොඩක් දුරට හොඳයි කියන්නේ සුව වෙලා ඒගොල්ලෝ යථාතත්වයටපත් වෙනවා කැන්සර්ස් වලින් අපි දැක්ක ඉන්දෝ ડોක්ටර් ඊළඟ ප්‍රශ්න තමයි ඒ කියන්නේ බාහිර තුවාලයක් බල්ලගේ ඇඟේ නැති වුණත් ඒ කියන්නේ සතාගේ ඇඟේ නැති වුණත් ඇතුලෙන් තුවාලයක් හරි මොකක් හරි යාට අමාරුවක් අපහසුතාවයක් තියෙනවද කියලා එයාගේ චාර රටා වලින් අපිට අඳුරගන්න පුළුවන්ද මොනවාද ඒ වගේ ගාන චාර රටා ඔව් ගොඩක් දුරට අඳුරගන්න පුළුවන් අපිටම කො දැන් ওই වගේ අවස්ථාවකට මාර්ග අනතුරක් කියලා ගත්තොත් පිටින් සමහරක් වෙලාවට කිසිම තුවාලයක් නැහැ නමුත් ඇතුළත ලේ ගලණයක් තියෙන පුළුවන් ඒ වගේම අවයවලට හානි වෙලා තියෙන පුළුවන් එතකොට ඒගොල්ලෝ ක්‍රියාශීලීත්වය අඩු වෙනවා පැත්තකට වෙනවා සමහරක් වෙලාවට අපිට මොකද දීර්ඝ කාලීන දෙයක් අභ්‍යන්තරයේ තියෙනවයි කියලා දීර්ඝ කාලීන ලෙඩක් එතකොට ඒගොල්ලන් කෑම රුචිය වෙනස් වෙනවා කෙටි කාලිනුත් කෑම රුචිය වෙනස් වෙන පුළුවන් උණ ගන්නවා සමහරකගේ උණ අඩු වෙනවා ඒ කියන්නේ නෝමල් ටෙම්පරේචර් එකට වඩා අඩු ස්නාතයක් ඇඟේ තියෙනවා ඇඟ සීතල වෙනවා කියලා කියනවා සුදුමැලි වෙනවා ඒ වගේ කියන්නේ එක එක ප්‍රති සංවේදන වල ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් වෙනවා ඇත්තටම කියනවා ගොඩාක් හොඳට ඉන්නවනම් නිරෝගී ඉන්නවනම් ඒක බ්‍රයිට් ඇලර්ට් කියලා කියනවා ඒ කියන්නේ ඕනම කියනවා උද්‍යෝගිමත් හැපි ඩොග් කෙනෙක් ඒ කියන්නේ හැපි ඇනිමල් කෙනෙක් එහෙම නැත්තම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ චර්යාව කියන්නේ සාමාන්‍ය සුපුරුදු චර්යාව නෙමෙයි එතන තියෙන්නේ ඊට වඩා අඩු මලානික සබයාවක් සමහරක් වෙලාවට වෙනවා පුර අපිට ඒක වාරන්න පුළුවන් මෙයාට මොකක් හරි ඇත්තෙම පුළුවන් ඔව් මාවත් තියෙනවා පුළුවන් ඔය බල්ලාගෙන සතාගෙන අවධානයෙන් ඉන්නවනම් දීර්ඝ කාලීන දෙයක් හරි කෙටි කාලීන දෙයක් හරි නැත්නම් ක්ෂණික දෙයක් වුණත් අපිට අඳුර ගන්න පුළුවන් ගොඩක් වෙලාවට එයාගේ අනිත් ලක්ෂණ වලින් පිටත තුවාලයක් නැති වුණා ඊළඟ ડોක්ටර් අපිට තියෙන අනිත් ප්‍රශ්න තමයි සමහර කට්ටිය බල්ලට වුණ උසර වුණ කියලා පෙන්ඩෝල් පොඩ්ඩක් දෙන්න පුළුවන් එහෙම කියලා කෑමත් එක්ක වගේ පෙන්ඩෝල් පැරසිටමෝල් වගේ දේවල් දෙනවා වෛද්‍ය උපදෙස් ගන්න නැතුව එතකොට ඒකෙන් මොනවද වෙන්න පුළුවන් ඔව් ඇත්තටම පෙන්ඩෝල් කියන්නේ කූසන්ට උග්‍ර විෂ ඖෂධයක් ඒගොල්ලන්ගේ අක්මාවට හානි වෙලා liver failure ඇවිල්ලා ඒගොල්ලන්ට ජීවිතේ උනන් නැති වෙන්න පුළුවන් පැනඩෝල් දුන්නොත් බල්ලන්ට අඩු මාත්‍රාවකින් දෙන්න පුළුවන් නමුත් ඒගොල්ලන්ට ඒ අවධානම තියෙනව නැත්තේ නෑ නමුත් කූස තරම් නෑ කූසෙක්ට පැනඩෝල් දෙනවා කියන්නේ ගොඩක් වෙලාවට ඉක්මනට ප්‍රතිකාර නොකළොත් ඒගොල්ලන්ගේ ජීවිත හානිය පවා සිද්ධ වෙන්න පුළුවන් දෙයක් බල්ලන්ට ඇත්තටම පැනඩෝල් නොදී වෛද්‍ය ප්‍රතිකාර ලබනවා නම් බලාපොරොත්තු වෙනවා නම් ඉක්මනට ඒක තමයි හොඳම දේ ගෙදරදී හැම වේදක්ම ඒගොල්ලන්ට අපිට වගේ නෙමෙයි ප්‍රතිචාර දක්වන විදිය වෙනස් වෙනවා. ඒ වගේම ගෙදරදී ප්‍රතිකාරයක් කරලා අසාත්මිකතාවයක් වගේ හැදුනොත් සමහර විට රෝහලට ගේන්න කලින් අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ගෙදරදී ප්‍රථම ආධාරයක් වගේ දීලා වෛද්‍ය උපදෙස් පතනවා නම් ඊට ඉක්මනටම ඒක තමයි හොඳම දේ. ඒක ලොක්කේ ඊළඟ ප්‍රශ්න තමයි රෑෂ් නැත්තම් සමින රෝග. ඒක කියන්නේ බල් බල්ලන්ට සහ කියන්නේ සාමාන්‍ය මුද බීල් දෙකට එහෙම කියලා දෙකකට බෙදෙනවා සාමාන්‍යයෙන් අපි දාලා දෙනවා වල් බල්ලෝ පාරේ ඉන්න බල්ලන්ට ගොඩක් රෑෂ් තියෙන බල්ලෝ ඉන්නවා. සමහර බල්ලෝ ඉන්නවා එහෙම එයාලටම ඇවිල්ලා එහෙම හොඳ වෙනවා කියන්නේ. එතකොට ඒක එයාලගේ ප්‍රතිශක්තිකරණය මත වෙනස් වෙන එකක්ද? ඔව් ප්‍රතිශක්තිකරණය මත පුළුවන් ඇත්තනම කියන්න. මොකද දැන් ඔය ගොඩක් හැම රෝග එකක් මයිටා ආසාදන වෙන්න පුළුවන්. බැක්ටීරියල් දිලිට ආසාදන ඊට පස්සේ ඇවිල්ලා. ඒ වගේ වට සාමාන්‍ය ලෙඩ වගේ තමයි ප්‍රතිශක්තිකරණය තියෙනවා නම් ඒගොල්ලෝ දරාගෙන ඉන්න සමහරක් වෙලාවට පැතිරෙන්නේ නැහැ අර තරම්. අර තරම් පැතිරෙන්නේ නැහැ නමුත් සමහරක් වෙලාවට එහෙම කියන්න බෑ ප්‍රතිශක්තිකරණය තිබුණත් ඒ මතු පිට පැතිරිලා සාමාන්‍ය කියන්නේ ප්‍රතිකාර නොගත්තොත් අර සාමාන්‍ය පාරේ දකින්න අර ගොඩාක් රෑෂ් එක ව්‍යාප්ත වෙච්ච සතෙක් මට්ටමට එන්න පුළුවන්. එන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණය තියෙනවා නම් සමහරක් වෙලාවට රෑෂ් එක කන්ට්‍රෝල් වෙලා තියෙන්න පුළුවන්.
ගොඩක් ඒවා ව්‍යාප්ත වෙනවා දැන් සමහරක් රෑෂස් තියෙනවා ආසාත්මිකතා නිසා නැත්නම් ඔය වගේ දේවල් නිසා එනවා ව්‍යාප්ත වෙන්නේ නැහැ නමුත් ඔය මයිට ආසාදන ඒ වගේ දිලීර බැක්ටීරියා ඒ වගේ වුණා තව කෙනෙක්ගෙන් තව කෙනෙක්ට එන්නේ කන්ටැක්ට් වුණොත් බෝ වෙන පුළුවන් ඇත්තටම බෝ වෙන පුළුවන් ඒ දොර අපේ ප්‍රේක්ෂකයන්ට තියෙන පුළුවන් සාමාන්‍ය කියලාගේ සුවදාගේ ඒ වගේ පස්ස තියෙන පුළුවන් සාමාන්‍ය ගෙදරදී ගන්න පුළුවන් පිළියම් මොනවාද අපිට ඒ වගේ ඔව් ප්‍රශ්නකද මෙහෙම ඒක වළක්වා ගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෝගී බල්ලොත් එක කියන්නේ පිටස්තර ඇතේ නිතර ගැවසෙනවා නම් එන්න චාන්ස් එකක් තියෙනවා ලොකු අවදානමක් තියෙනවා ඒකම මුලින්ම වළක්වා ගන්න ඕනේ ඒ වගේම අපිටමකෝ නිරෝගී කෑම වේලක් දෙනවා නම් විශේෂයෙන්ම ඔමේගා 3 වගේ දේවල් ආහාරය අඩංගු වෙනවා නම් නිරෝගී හමක් හොඳ කෝට් එකක් හම්බ වෙනවා එතකොට අර ලෙඩ රෝගත් එක්ක කියන්නේ හැම රෝගත් එක්ක කියන්නේ ව්‍යාප්ත වෙන අවදානම අඩුයි. ඔය වගේම ගෙදරදී අපිටම නාවන සීග්‍රතාවගෙන හැමදාම වගේ සබන් ෂැම්පු ගාලා නාවන්න ගියොත් එහෙම කෝට් එකේ තියෙන පොඩි ඔයිලි ලේයර් එකක්. ඒක ඩිස්ටර්බ් වෙලා රෑෂස් එන්න තියෙන අවදානම වැඩි වෙනවා. ඒ නිසා සතියකට හෝ සති දෙකකට සැරයක් විතර නාවලා ග්‍රූමින් වගේ කරලා, ඒ කියන්නේ ඒක බ්‍රෂ් කරලා වගේ මේන්ටේන් කරගන්න පුළුවන් නම් නිරෝගී හැම පවත්ව ගන්න පුළුවන්. ඒකෙන් ඔය එන රෑෂස් වළක්ව ගන්න පුළුවන් ගෙදරදී. ඒ වෙනම ප්‍රතිකාර කරන ප්‍රතිකාර ක්‍රම තියෙනවා. නමුත් අර නිසි මගපෙන්වීමක් නැතුව කරන ප්‍රතිකාර වලින් සමහරක් රෑෂස් වැඩි වෙලා ගොඩක් දුරට ව්‍යාප්ත වෙලා වෛද්‍යවරයා ගාවට එන්න පුළුවන්. එතකොට හොඳම දේ තමයි මුලින්ම වෛද්‍යවරේ කියන්නේ සාමාන්‍ය රෑෂස් කාලයක් පවතින වගේ තියෙනවා කියලා තේරෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවශ්‍ය වෙනවා. එතකොට ડોක්ටර් අර සාමාන්‍ය අපි පාවිච්චි කරන සබන් සුරතල් සතාගේ පාවිච්චි කරලා කමක් නැද්ද? මෙහෙම ඇත්තටම දැන් අපි කියනවා ලදරු සබන් කමක් නැහැ පාවිච්චි කළාට කියලා. නමුත් ඒගොල්ලන්ටම නිර්මාණය වෙච්ච සබන් තියෙනවා. සබන් ෂැම්පු වර්ග තියෙනවා. ඒගොල්ලන්ගේ කෝට් එකට ගැලපෙන. ඒ කියන්නේ සමහර කිමිකල් වර්ග තියෙනවා. ඒගොල්ලන්ට අසාධමිකතා එන්න පුළුවන්. දීර්ඝ කාලීන පාවිච්චියේදී හැම ඩල් වෙලා ड्राई स्किन වෙන්න පුළුවන් ඒ වගේ අර يعني ඒගොල්ලොන්ගේ ටාගට් කරලා හදපු දේවල් නෙමෙයි නේ ඒ නිසා يعني animal targeted shampoos වලට සබන් වලට යන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා මොකද ඒකෙන් ඒගොල්ලන්ගේ හැමට වෙන්න තියෙන අනිත් අතුරු ආබාධ ගොඩක් අවම වෙන්න පුළුවන් සාමාන්‍ය ડોක්ටර් බලු බැටි අපි ඉස්සෙල්ලම අපි සතාව අරගෙන අපි ආව පළවෙනිටම ડોක්ටර් කෙනෙක් ගාව ගිහින්චාම එතනින් දෙනවා පොත අපිට එයාගේ විස්තර ටික ඒ පොත ඇත්තටම භාවිතා වෙන්නේ මොකටද මේ මේ ඒක ඊටම වැදගත් දෙයක් පොත ඒක දීර්ඝ කාලයක් එයා සතා ජීවත් වෙන තාක් පොත පාවිච්චි කරන්න ඕනේ අපිට ඒකෙන් දැනගන්න පුළුවන් එයාට ක්‍රමානුකූලව වැක්සින්ස් දීලාද එතකොට තව ඊළඟට දෙන්න තියෙන මොනවද වෙන කරපු ට්‍රීට්මන්ට්ස් පවා අපි පොත පිටිපස්ස සාමාන්‍යයෙන් නෝට් එකක් දානවා ඒ වගේ මේ පොත කියන්නේ යාගේ සෞඛ්‍ය පිළිබඳව තියෙන රෙකෝඩ් එක. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම මේන්ටේන් කරන්න ඕනේ. නැති නොකර ජීවිත කාලෙම තියාගන්නත් ඕනේ. ඒ කියන්නේ පොත කියන්නේ පොත බලලා තමයි අපි තීරණය කරන්නේ ඊළඟට දෙන්න පුළුවන් දෙන්න තියෙන වැක්සින්ස් මොනවද මොනවද මගේ ඇරිලා තියෙන්නේ ඒ හැම දෙයක් දැනගන්න පුළුවන්. ඒක ડોක්ටර් දැන් මේ අවුරුද්දේ වැක්සින් එක මගේ ඇරුණා නම් ඒක ඊළඟ අවුරුද්දේ කියනවා අපි මේ දෙකම එකපාර ගහමු කියලා සමහර කට්ටිය කියනවා. ඒකෝර එහෙම කරනවද? ඔව් නෑ මෙහෙමයි දැන් මගේ ඇරුණොත් ඒක ආයි ඩබල් ඩෝස් කරන්නේ නෑ. මගේ ඇරුණොත් ඒක මගේ ඇරුණා ඊට පස්සේ එන අවුරුද්දේ එක ගහනවා මුලදී හරියට බූස්ට් වෙලා නම් ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය වැඩෙන විදිහට ඉන්ජෙක්ෂන්ස් ටික ගිහිල්ලා නම් ඊට පස්සේ අවුරුද්දක් ගානේ දෙන වැක්සින්ස් මගේ ඇරුණොත් අපි ඒක ඊට පස්සේ ඩබල් ඩෝස් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ඊළඟ වැක්සින්ස් දීගෙන යනවා ප්‍රතිශක්තිකරණය හරියට ගොඩනැගිලා නැහැ කියලා තේරුණොත් එතකොට අපි බූස්ටර් වැක්සින්ස් ගිහිල්ලා ආයි ඇනුවල් වැක්සින් අවුරුද්දක් ගානේ අවුරුදු පතා දෙන වැක්සින්ස් වලට ආයි යනවා. ඒ කියන්නේ ගොඩක් දුරට අපි තුමුකෝ අවුරුදු කීපයක් මගහැරිලා ප්‍රතිශක්තිකරණයක් අපි තුමුකෝ මේන්ටේන් වෙලා නැහැ කියලා හිතෙනවා නම් එතකොට අපි
පළවෙනි වැක්සින් එකක් දීලා ඒකට බූස්ටර් වැක්සින් කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න. දෙවෙනි වැක්සින් එකකුත් දීලා ඒ කියන්නේ බූස්ටර් කෝස් එකකුත් ගිහිල්ලා ඊට පස්සේ හුඟක් ගානේ වැක්සින් වලට යොමු වෙනවා. ඒක තමයි සුදුසු. ඒතරට ඔක සාමාන්‍ය වල් බල්ලන්ට ඒ කියන්නේ අපි ගන්න ශ්‍රී ලංකන හුස්සල එයාලට සාමාන්‍යයෙන් පළවෙනිටම ගිය ගමන්ම දෙන්නේ එක එක ඉන්ජෙක්ෂන් එකයි. එයාලට මොකක් හරි හුඟ බීඩ් එකක් කෙනෙක් ගෙන්චොත් එමේ එයාලට සතියෙන් සතියේ සති දෙකෙන් දෙකට එමේම එක දිගට ඉන්ජෙක්ෂන් තියෙනවා පොඩි කාලේ. මොකක්ද ඒකේ නෑ මෙහෙම ඒකනේ ගොඩක් වෙලාට ඔය සාමාන්‍ය කෙනෙක් වුණොත් අපි ඒගොල්ලන්ට ජලපීතිකාව දෙනවා. ඇත්තටම අපි දන්නේ නැහැ ඒගොල්ලන්ගේ කියන්නේ දෙමාපිය කියන්නේ අයට වැක්සින් කරලාද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසායි අවදානම වලක්ව කරන්නේ ජලපීතිකාව දෙනවා. ඒ අරුණාම එතනින් පස්සේ කියන්නේ සුනකාගේ අයිතිකාරයා වගේ කීමෙන් වැඩ කරන කෙනෙක් නම් එයා ඊළඟ වැක්සින් සෙකනේ අර ප්‍රොටෝකෝල් එකම ඒ විදිහට ක්‍රියාත්මක කරනවා. කියන්නේ සාමාන්‍ය ඒක තමයි වෙන්නේ. දැන් ඕනම කෙනෙක් निर्देशित वैक्सीन प्रोटोकॉल पाविच कर जलभीति का सामान्य बीडेड दंडा प्रतिशक्ति मूल मस की आगे अंगे तीन इतना फटी आगे इतकोट जलभीति का नदी अभी सामान्य पावे वैक्सीन पटांग एक අර වගේ ෂුව නැත්නම් කියන්නේ දෙමාපියන් හරියට වැක්සින් කරලා නැහැ කියලා අපි දන්නව නිශ්චිත නැත්නම් ජලභීතිකාව දීලා අර විදිහෙන් පටන් ගන්නවා. එතකොට ජලභීතිකාව එන්නේ නැද විතරද අවුරුද්දක් පාසා දෙන්නේ නැත්නම් තව තියෙනවද? නෑ. ඇත්තටම පාව ඩිස්ටෙම්පර් වගේ ලෙඩවලටත් ඒවා දැන් සීසනලි එන්න එනවා. ඒ නිසා ඒවටත් අවුරුද්දක් පතා වැක්සින්ස් යනවා නම් ගොඩක් හොඳයි. සමහරක් වෙලාවට අවුරුදු 3න් 3ට වුණත් පාව ඩිස්ටෙම්පර් දෙන්න පුළුවන්. නමුත් අවුරුද්දක් ජලපීතිකා විශේෂයෙන් අවුරුද්දක් ගන්න දෙන්න ඕනේ. එයාරනම් පාවෝ ඩිස්ටෙම්පර් වගේ ලෙඩ වලට يعني DHL ලෙප්ටොස්පයරෝටිස් ඒ වගේ ලෙඩ වලට අවුරුද්දක් පතා වැක්සින්ස් යනවා නම් එයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳ මට්ටමේ පවතිනවා ලෙඩ රෝග එන්නේ නැති වෙනවා. ડોક્ટર වල්ලංගඩ කිරිපිටි නැත්තම් පල්කිරි වගේ දේවල් ජීමෙන් බඩේ අජීර්ණ වගේ ඒවා ඇත් වෙනවද නැත්තම් पोड़ी काले सामान्य हदक अब सामान अम्मा इगलंगे किरीदे प्रतिष्ठेप करना इतकोट मुलिम एगोल हदक किरीवर्ग इकटे अनावना पसे सामान्य पायस अद्दी अपे किट उड़कर नमुंड विशेष किरीवाड़ीन तीयन मुल दिम दिनवा समार कायट यानी लैक्टोस इंटॉलरेंस यानी किरी वलट आसात्मिकता पुलवा ये आयट मुल दि समार लैक्टोस सहित किरीवर्ग तीयन अत्र पपीस लट हद किरीवर्ग तीयन ये वगे पावित करला मुलिम बला බලලා ඊට පස්සේ සම කෙනෙක් ගලන්ට වයස යද්දි අපේ කිරි වලට දරා ගන්න පුළුවන්ද ටොලරේට් කරනවද කියලා බලන්න පුළුවා දීලා අපේ කිරි ඇතරම් ගොඩක් අයද අපේ මිනිස්සුන්ට හදන කිරි තමයි දෙන්නේ එරනම් අර විදිහටත් තියෙනවා ඒ කියන්නේ පොඩිම කාලේ කිරි වර්ගයක් දෙනවා නම් ඒගොල්ලන්ට අදපු කිරි වර්ගයක් දෙනවා නම් ගොඩක් හොඳයි स्टैंडर्ड्स नियमित प्रमित पावत सामहारुडा प्रमित तीन नमो गेदरदी अदला पुलवा दी मुनवा तीन मंगे हमलेम डयट वा गेदरदी तम हदला पोषदाय संबर आहार एक अभी दंडों अत्र तीन देवाने कल तबाव मुखवा खड़े तीन अपने खारे बाहुल उन्हामे फुट चल आना खमको एक क्वालिटी मेन्टेन करना कैम अत्र අපි ඩොක්ටර් එතකොට ගෙදරදී අපේ බල්ලට කුසට වගේ කෑමක් හදනවා නම්
මොනවද ඒකට ගොඩක් අන්තර්ගත දේවල්. ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් ප්‍රෝටීන් බහුල ආහාර වලට කැමති. ඒ කියන්නේ ඒක මස් මාළු ඒ වගේ දේවල් එකතු කරන්න ඕනේ. ඒ අරුණාම ඒගොල්ලන්ට දෙන්න හොඳ නැති එළවලු පළතුරු වගේ තියෙනවා මේ මිදි, අලිකට පෙර, කෝපි කියන්නේ සමහරක ලුණු, සුදු ලුණු ඒ වගේ දේවල් කියන්නේ දෙන්න හොඳ නැහැ. චොකලට් වර්ගය ඒ වගේ ඒ අරුණාම අනිත් ඕන ගොඩක් එළවලු පළතුරු ගන්න පුළුවන්. ආහාරයට අන්තර්ගත කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාම කැමවෙල් විවිධ කැමවෙල් වර්ග දෙන්න පුළුවන්. අපිටනිකෝ කිරිත් එක්ක මොකක් හරි තව ආහාරයක් දෙන්න පුළුවන්. සමහර කිරි වේලක් දෙන්න පුළුවන්. කිරි වේල් දෙකක් වගේ දීලා ගෙදර හදපු වෙන කැමවෙල් දෙන්න පුළුවන්. බත් වලට පුරුදු කරන්න පුළුවන් ඇත්තටම. පෙට් ෆුඩ් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ කිරිත් එක්ක පෙට් ෆුඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතරේ තමන්ගේ ගෙදර හදලා දෙන සම්බර අරමන් කිව්ව වගේ ඒවා මග අරලා අනිත් එළවලු පළතුරු දාලා මාළු මාළු තමයි ඇත්තම වැඩියෙන් හොඳ මාළු වගේ දාලා මත් දෙන්න පුළුවන්. ඒක සමහර මස් මස් ජාති තියෙනවා ලොක්ක සත්තුන්ට හමේ රෝග වගේ ඇති වෙන දා අපි ආල් තිනවා සාමාන්‍ය හරක් මස් වගේ ඔව් जीवित समहारेन ඇලර්ජි වෙන්න පුළුවන් ගොඩක් දේවල්. ඒ අතරින් අර බහුලයි ඒ වගේ මාංශ වර්ගවල ඇලර්ජික් වෙන්න තියෙන chance එක අපි දැකලා තියෙනවා වැඩි සමහරක්. සමහරක් අය ඉතින් ඒක ඇලර්ජික් නොවේ يعني හොඳ පෝෂණදායී ආහාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රෝටීන් බහුල ආහාරයක් විදිහට. ඩොක්ටර් ගෙදරදී අපේ සුගතලාට මොකක් වගේ හැදුනොත් එහෙම අපි ගෙදරදී කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් මොනවද? ගෙදරදී මෙහෙම වුණ අඩු කරගන්න ඇඟ කූල් කරන්න එක ක්‍රම තියෙනවා. අයිස් පැක්ස් තියන්න පුළුවන්, ඕඩිකලෝන් වගේ දෙයක් දාලා ඇඟ කූල් කරන්න පුළුවන්. නමුත් අර උණට ඇතරම හේතුවක් තියෙනවනේ, මොකක් හරි වෛරස් ආසාදනයක් හරි බැක්ටීරියා ආසාදනයක් හරි මොකක් හරි හේතුවක් තියෙනවා. ඒ හේතුවට ප්‍රතිකාර කරලා ඒක විසඳන තා උණ කියන්නේ උණ කියන කෙනා. ඒ කියන්නේ ඇතරම උණ කියන්නේ ඇඟ ආරක්ෂා කරන්න. ඒ කියන්නේ ශරීර උෂ්ණත්වය ඉහළ දාලා මොකක් හරි කියන්නේ පිටතින් ආපු වෛරස් ආසාදනයක් හරි බැක්ටීරියා ආසාදනයක් හරි පාලනය කරන මැද පවත්වන්න තමයි මේ උණක් කියන්නේ ගන්න කොටක්. එතකොට ඒක ඇත්තටම ඇඟ ලෙඩින් ආරක්ෂා කරන් ගන්න පියවරක්. අර හේතුව නැති වෙන තාක්කල් ඒක ඒ මට්ටමේ ඇඟේ උෂ්ණත්වය පවත් ගන්න කොටක් වෙනවා. ඒ නිසා දැන් උණ අඩු කරගන්න පුළුවන් ගෙදරදී ඒ වගේ අයිස් පැක්ස් කියලා ඕඩිකලෝන් වගේ දෙයක් දාලා කූල් කරලා ඇඟේ උෂ්ණත්වය తాවකාලිකව අඩු කරන්න පුළුවන්. නමුත් ප්‍රති වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න ඕනේ. ගන්නම වෙනවා. මොකද ලෙඩේ හේතුව හොයාගෙන ඒ හේතුව ඇඟේ අයින් කරන තාක් උණ පවතින පුළුවන්. සමහරක් වෙලාවට ඇඟ ෆයිට් කරලා උණ තිබිලා උණ ඉබේම අඩු වෙලා ඇඟ දුර්වල වෙනවා. කියන්නේ යාට සාමාන්‍ය උෂ්ණත්වයක් පවත්ව ගන්න බැරි. කියන්නේ සබ් නෝමල් ටෙම්පරේචර්ස් වලට යන්න පුළුවන්. එතකොට කියන්නේ උණ තියනවා නම් ඒ ඒ වෙලාවට උණ අඩු කරලා වෛද්‍යවරයෙක් හම්බ වෙන එක තමයි හොඳම දේ. ડોક્ટર දින එක්ස්පීරියන්ස් එක අනුව දැන් ડોક્ટર වැඩිම හම්බලා තියෙන සතුන්ගේ ඇදලා තියෙන ලෙඩ මොනවාද? වැඩිම දැකලා තියෙන කිනිදුළුන තමයි. කිනිදුල්ලෝ ආසාදනයේ ඉඳලා ඒගොල්ලන් පරපෝෂිතය කරනවා ලේවලට. ඒක නිසා ඇති වෙන උණ. කියන්නේ කිනිදුළුන තමයි ගොඩාක් දක්න ලැබෙන්නේ. කියන්නේ අපි තුම් බල ක්ලිනික් එකකට 20ක් එනවා නම් එතනින් භාගයක් විතර සමහරක් වෙලාවට ඊටත් වැඩිය කිනිදුළුන හින්දා ලෙඩ වෙච්ච කට්ටිය. ඒක තමයි වැඩිම දැකලා තියෙන්නේ. ඒතර අපි ඒක පාලනය කරගත්තොත් ඒ වගේ දේවල්ින් අපිට දැනෙන්න පුළුවන්. ඔව් මේ කිනිතුල්ලෝ නිසානේ අර ඩෙංගු මදුරංගෙන් ඩෙංගු වෙනවා වගේ. ඒ කියන්නේ මදුරෝ නැතුනොත් ඩෙංගු නෑ. ඒ වගේ කිනිතුල්ලෝ අයින් වෙනවා නම් ඇඟේ නැත්නම් ඒ පරපෝෂිතය ලෙවලට ඇතුල් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඒක ලෙඩේ හැදෙන්නේ නෑ. මේ කිනිතුල්ලෝ පාලනය වෙලා කිනිතුල්ලෝ අයින් වෙලා නම් ඉන්නේ කිනිතුල්ලෝ නැත්නම් මේ ලෙඩේ තනියම නම් තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් අපි ප්‍රකාරක් උදේ කියන්නේ ආයෙත් සිංතුළු එකෙක්වත් ඉඳලා නැතුව එයා වෙන බල්ලෙක් එක්ක වෙන සතුෙක් එක්ක එක්වතු වෙන්නේ නැතුව එයාට සිංතුළු වගේ සතු ඇඟේ හැදෙන්නේ කොහොමද?
නෑ මෙහෙම ඇත්තට මේ කියන්නේ ඒ කවදා හරි එයාට කෙනෙක් කියන්නේ ටික් කෙනෙක් කාලා තියෙනවා කාලා ඒ හරහාම තමයි එන්නේ ගොඩක් එන්නේ ඒ විදිහට තමයි එතකොට මේ පරපෝෂිත අපිටම දැන් ඒ ලේවල් එතකොට මේ පරපෝෂිතයාගේ ජෙනරේෂන්ස් මේන්ටේන් වෙන්න පුළුවන් ඒ කියන්නේ කලින් කාලා ඒගොල්ලෝ අයින් වෙලා වෙන්න පුළුවන් සමාහට කාලා වැටෙනවා එතකොට ඒ කියන්නේ කිනිතුල හරහා තමයි මේ පරපෝෂිතයා ලේවල් එකට ඇතුල් වෙන්නේ එතකොට කිනිතුල නැතුව එනවයි කියලා කියන්න බෑ දැන් අලුතෙන් එන නිෂ්පාදනත් එක සමහර කලාව දැකලා තියෙනවා ඒගොල්ලෝ ඉෆෙක්ටිව්නස් එක වැඩි කරන්න ගොඩක් ස්ට්‍රෝන් කිමිකල්ස් පාවිච්චි කරලා එනේ සමහරක් කන්න දෙන තියෙනවා අපි දැකලා තියෙනවා ඒවා දුන්නට පස්සේ ඒගොල්ලන්ට ඇලර්ජිස් එනවා ඒ කියන්නේ දරා ගන්න බෑ ඇඟට සැර වැඩි එහෙම ඒවා දැකලා තියෙනවා ඒ කියන්නේ විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් මුලින්ම ඒ කියන්නේ කන්ට්‍රෝල් වෙන්නේම නැත්තම් ටික්ස්ලා තමයි අපි ගොඩක් ඇඩ්වාන්ස් ක්‍රමයකට යන්න ඕනේ නැත්තම් ෂැම්පූ එකකින් ඒ වගේ දෙයකින් කන්ට්‍රෝල් වෙලා ඒ කියන්නේ අයින් කරගන්න පුළුවන් නම් ඒ වගේ සරල ක්‍රමයකින් අයින් කරගන්න ඕනේ මුලින්ම ඒ කියන්නේ ඒවා අහන්නේ නැත්තම් තමයි ගොඩක් සැර බේත වලට යන්න ඕනේ මොකද සැර බේතක් සමහරක් වෙලාවට එයාට අනිත් අවයව වලට වුණත් ඇඟේ බලපාන්න පුළුවන් සමහරක් කටින් ගන්න බේත් වර්ග තියෙනවා ඒක නිසා සමහරක් අනිත් අවයව වලට බලපෑම් වෙලා ටික්කු නැති වෙනවා ඒත් එක්කම තව තව අතුරු ආබාධ ගොඩක් එන්න පුළුවන් අපිට තියෙන ස්වභාවික විසඳුම මොනවද ඒ මෙහෙමයි එක එක කියන්නේ හර්බල් औषधीय द्रव्य थेन पावित करो कह इतना पोल तेल ये देवा अतना पावित कर अयन कर पुलवा सामारेला हम गुणदायक औषधीय देवा थे नम सामारेवाने विद्यात्मक अभी हरियट में दंडने मेके कोई विधि मेक सिद्धवें इतकोट क्रम पावित कर बल पुलवा सामारेट को टीको अयन අදලා තියෙන සමහර ෂැම්පූලක් ඒ වගේ දේවල් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. හර්බල් ද්‍රව්‍ය පාවිච්චි කරලා බලන්න පුළුවන් ගෙදරදී. නමුත් ඇත්තටම ගයිඩන්ස් එකක් මඟ පෙන්වීමක් යටතේ යම් ඖෂධයක් හරි දෙයක් පාවිච්චි කරනවා නම් ඒක තමයි හොඳම දේ. ජීවිතයේදී අපි මොනවක් හරි ගන්නවා නම් කොහොම කොල නැත්තම් ඔව් මොන වගේ සාමාන්‍ය පාවිච්චි කරන්න ඕන ओ ये वगे दे मं क्यू वगे ये वगे देव पाउच कर पुलवांग नमूत कहने हरियट समाह कलाट एक एक प्रतिरोधी कट्टे हमें इतरवेला ईलांग पार लोकू कि आसाधने के अवधान पाव तीन समाह कला एनिसार पशु वाइद्य के हरी वाइद वर के मगपिन में अटते बेता पाउच करना तमें वैडियम कि जीवित प्रश्न ओह कि प्रतीकार सामान एत मेरे पुलवा मारांति मुखद एक लेखन अडवेला नियमित कल प्रतीकार मुखल एक भिन्न भिन्न लिड बेलट पवाने ऑटोइम्यून डिसीज ऐम इच्छे ये लिड बेलट गई इलाके जीवित नती पुलवा සොඳුන් බලාගැනීමේදී අපිට ඇති වෙන ප්‍රශ්න අයාලට හැදෙන ලෙඩ රෝග පිළිබඳව අද අපි කතා කළා අපිට අවසාන වශයෙන් ડોක්ටර් කෙනෙක් කියන්නේ මොකද අපේ ප්‍රේක්ෂකයන්ද ඔව් සුරතලෙක් මෙහෙමයි ගන්නවා කියන්නේ ජීවිත කාලෙම වගකීමක් හරියට හදන්න බැරි නම් ගන්න එපා ඒ කියන්නේ මුළු ජීවිත කාලෙම එයාගේ ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් නම් ඒ වගකීම දරන්න පුළුවන් නම් තමයි සතාව අරගෙන හදන්න ඕනේ ඒක ගණිතෙ මුලදෙම මතක තියාගන්න ඕනේ මොකද එයාට දැන් අපි තුන්කො මගදී වගලන්න කොහේ හරි යන්න වෙලා හරි තව කාට හරි දෙනවා නම් නැත්තම් එයාගෙන එයාගේ සෞඛ්‍ය ගැන හරියට බලන්න බැරි නම් එයාත් එක්ක ඉන්න බැරි නම් කාලය ගත කරන්න බැරි නම් ඒ වගේ සතෙක්ව හදන්න එපා. ඒ වගේකීම දරන්න පුළුවන් නම් අරගෙන එයාට හොඳ ජීවිතයක් ලබා දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනින් ආවලා තමන්ගේ සුරතලා ගැන සුරතලා ඇති කිරීමේ යැදෙන ප්‍රශ්න ගැන යම් කිසි දෙයක් ලබා ගත කියලා. මේ වගේ හරවත් වැඩසටහනකින් නැවත හමු වෙමින් බලාපොරොත්තු වෙයි අපි සමුගන්නවා.